ජනාධිපති මැතිවරණයක් එනවා විවස්ථානුකූලව. සමහර ලාවට කියන්න බෑ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න පුළුවන්. විවස්ථානුකූලව ජනාධිපති මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවත් අපි දිනනවා. අපි දිනනවා. හැබැයි දින්නේ නැහැ තිබුණොත් මොකද කරන්නේ? අපිට යන්න දෙන්නේ කොහෙද? විපක්ෂෙට. අපි අපි අපිත් එක්ක කොන්දකලින් දැන් එකතන හිට ගන්න පක්ෂ මාරු නොකරන පාව දෙන්නේ නැති පරාජයක් දරාගෙන ඉන්න පුළුවන් mantriවරු ගණනාවක් එක විපක්ෂෙන් ගිල වාඩි ගන්නවා. අය යගේ අමාරුවක්ද? අවුරුදු 17ක් තිස්සේ 1984 77 ඉඳන් අගෝස්තු මාසේ 16 වෙනිදා 1994 වෙනකන් අවුරුදු 17ක් විපක්ෂෙ ඉන්න පුරුදු වුණා නම් අපි 2015 ඉඳන් 2019 ඉඳන් විපක්ෂෙ ඉන්න පුරුදු වුණා නම් ඇයි අපිට විපක්ෂෙ ඉන්න බැරිද? පුළුවන්. විපක්ෂරත් යන්න ඕන. ඒකෙත් බලන්න ඕන කොතනද වැරදි නිවැරදි කරගන්න තියෙන්නේ. නම් විපක්ෂෙ ඉන්නත් පුළුවන්. හැබැයි ජනාධිපති මැතිවරණයක් එනවනම් අපි පක්ෂය හැටියට මේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක අපි තීන්දුව කරනවා කවුද අපේ අපේක්ෂක? කවුද අපේ අපේක්ෂක? මතක තියාගන්න කවුරු ආවා කාට දිනන්නත් මහින්ද මහත්තයාගේ ඡන්ද ටික ඕනයි කියන එක ඔබ පැහැදිලිව අපි මතක් කරනවා. අපි මහින්ද මහත්තයාගේ ඡන්ද ටික අපි දෙන්නේ මහින්ද මහත්තයා දාන අපේක්ෂකයන කියන එක නොබියව අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා කියන එක මතක් කරන්න ඕන විතර. දැන් ගිය සතියේ පාර්ලිමේන්තුව මම දැක්ක විපක්ෂ නායකවරයා රජයෙන් කිව්වා මේ මොකද්ද මේ ණය IMF එකේ ගන්න ණයවල මොකද්ද වැඩපිළිවෙල මොකක්ද මොනවද ඔයගොල්ලෝ කරන්නේ ලොකු ප්‍රශ්න. පාර්ලිමේන්තුවේ කවදාද දවසක විපක්ෂ නායකවරයාව වාර්තාවක් තියෙනවම තමයි. එක එක වාර්තා තියෙනවා. මොකද්ද මිනිහා තියෙන වාර්තාව? පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරපු මිනිහා. පාර්ලිමේන්තුවේ දවසේ පැය ගාන බෙදලා ඒක මිනිත්තු ගානකට බෙදුවාට පස්සේ අවසානයේ එකතු කරලා බැලුවොත් වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ මේ මිනිස්සයා විපක්ෂයේ ඉතුරුයාට හම්බෙලා තින්නේ. මිනිහා කතා කරලා තියෙනවා නම් 170ක් 30යි අර සමස්තේම හම්බෙලා තියෙන්නේ. එතකොට මෙයා කියනවා දැන් මේක කියන්න කියලා. දැන් කැඳේවලා තියෙනවා ජනාධිපතිතුමා කැඳවලා තියෙනවා මේ එන්න IMF එක ගැන සාකච්ඡාවක් IMF එක කොහොමද මුදල් දෙන්නේ මොකද්ද නිර්ණායකයන් මොනවද කරන්න කියලා සාකච්ඡා කරන්න ගුවම අද විපක්ෂ නායක නැත ජනතා ආයුක්ත පෙරමුණේ නායකයත් නැත ඉතින් පාර්ලිමේන්තුවේ කෑ ගහන්නද දෙන්නේ දෙන්න ගිහිල්ලා කියන්න බෑ ඔන්න වැරදි මේ ක්‍රමේ වැරදි එහෙම නේ කියන්න ඕන කොන්දකලින් තියෙන මිනිස්සු නම් අතෙන්ද කියලා කියන්න ඕන මේ පාවා දීමක් රට කරුණාකර මේක ඉවත් කරන්න මේ කොන්දේසි එතෙන්ද කොන්ද පනනේ මෙතෙන්ට ආම කොන්ද පන තියෙනවා ඉතින් මේ වගේ ආර්ථික න්‍යායක මිනිස්සු තමයි අද රටේ නායකයෝ වෙන්න උත්සාහ කරන්නේ නමුත් අපි ගම්වල මිනිස්සු හැටියට ගම්වල මිනිස්සුත් එක්ක අපේ වගකීම ඉටු කරන්න අපි ලෑස්ති වෙමු ඒකයි මම තමුන්නාසලකෙන් බලාපොරොත්තු වෙන්නේ එනිසා විශේෂයෙන්ම අපේ මන්ත්‍රී කණ්ඩායමේ උපසභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීවරු මේ ඉන්න මන්ත්‍රීවරු ටික තමගේ ගම්වල වැඩ කරපු අය තව විදිහට වැඩ කරන්න තියෙනවා අපිට ලැබෙන මුදල් වලින් අපි බලන්නේ තමුන්නාසලට ඒ ලබා දෙන දේ දෙන්න නැත්නම් මම සංජීවත් ගිහිල්ලා ඔය අහවල් එක පාර දාන කියන්නේ ඕගොල්ලන්ට කියනවා මෙන්න මේක ඕගොල්ලෝ තෝරලා දාන්න හැබැයි රට ඒක ගමට වැඩක් තියනවාද කියලා කරා ගමට පළදායි දේ කරන්න. ගමේ මිනිස්සුන්ට දෙන්න. ඒක කරන්න. ඒක තමයි අපි කියන්නේ. ලැබෙන මුදල් ටික පුළුවන් තරම් අර පරිස්සම් කරගන්න. හැබැයි ඒක කාටවත් වචනයක් කියන්න ඉඩ තියන්න එපා. වාර හැදුවොත් හරියට හදා. නැත්නම් මිනිස්සු කියනවා ඊට පස්සේ බයිනවා කියලා. මොකද මිනිස්සු දැන් විවේචනය වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. මිනිස්සු බනිනවා. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.